ආයුබෝවන් සුබ උදෑසනක් අද ප්‍රීතිමත් ජීවිතයක් සඳහා වූ මයින්ඩ්ෆුල්නස් විශේෂාංගය අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ මේ දවස්වල ගෙදෙට්ට වෙලා ඉන්න දූ දරුවෝ ගැන අපේ දූලා පුතාලා ගැන මේ දවස්වල ගෙදෙට්ට වෙලා ඉඳගෙන සෑහෙන අමාරුවකින් තමයි අපේ දූලා පුතාලා ඉන්නේ මොකද ජීවිතේ ඒකාකාරී වෙලා එපා වෙලා ඉස්කෝලේ යාළුවොත් නැහැ මේ දවස්වල මුණ ගැහෙන්න. සෙල්ලම් කරන්නත් විදිහක් නැහැ. ඉතින් සමහර වෙලාවට මේ දවස්වල පොඩ්ඩක් පොඩ්ඩක් කේන්ති යන එකක් දූලා පුතාලට තියෙනවා. හැමදේම නුරුස්සන ගතිය. මේ නිසා ගෙවල් මම දන්නවා. අම්මලා තාත්තලා අනිත් අයත් ඉන්නේ ලොකු ආතතියකින් පීඩනයකින් මොකද? ඔයාලත් එක්ක මේ නුරුස්සන ගතිය තරහ යන ගතිය නිසා පුංචි පුංචි ගැටුම් ගෙවල් ඇතුලේ. ඒ නිසා අපි බලමු මේ කේන්තිය තරහව ආවේගශීලී බව පාලනය කරගන්න කොහොමද අපි මයින්ඩ්ෆුල්නස් උපයෝගී කරගන්නේ කියලා. දූලා පුතාලා දන්නවා තරහ යන එක හොඳ දෙයක් නෙවෙයි. තරහ ගියාට පස්සේ ඒ තරහ පාලනය කරන්න බැරි වුණත් බරපතල ගැටලු මතුවෙනවා. සමහරවල් අපි මානසික රෝගීන් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කායික රෝගත් ඇති වෙන්න පුළුවන් මේ කේන්තිය පාලනය කරගත්තේ නැත්තම්. අපි දන්නවා තරහ යන එක ආවේගශීලී බව කියලා කියන්නේ ඍණාත්මක සිතුවිලි ගොඩක්. ඒවෙන් අපි තුල ඇති කරන්නේ ලොකු ආතතියක් පීඩනයක් අපිට විතරක් නෙවෙයි අපි වටේ ඉන්න ගෙදර ඉන්න හැමෝටම ලොකු ආතතියක් පීඩනයක් ගොඩ නැගෙනවා මේ තරහව කෝපේ පාලනය කරගත්තේ නැත්තම් ඒ හින්දා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ දුවේ පුතේ අපේ කෝපේ පාලනය කරගන්න ඒ තුලින් අපිට පුළුවන් වෙනවා යම් දවසක අපේ කායික මානසික නිරෝගී භාවය සුවපත් භාවය අත්විඳින්න අපි කොහොමද මයින්ඩ්ෆුල්නස් මේ කෝපයේ ආවේගශීලී බව පාලනය කර ගැනීම සඳහා උපයෝගී කරගන්නේ ඔබ දන්නවා දුවේ පුතේ දැන් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ සිත එක් මොහොතක වර්තමාන මොහොතේ පවත්වා ගැනීම ඒ වගේම අපි දන්නවා අපිට තරහ යන සිද්ධ වුණහම ඒ සිද්ධිය නෙවෙයි අපි බොහෝ වෙලාවට තරහවට කෝපයටපත් කරන්නේ ඒ සිද්ධි තුල තිබුණා වූ අතීත මතක සටහන් ඒව අපේ මනසින් ඈත් වෙන්නේ නැහැ. අපි ඒව මනස ඇතුලේ තියාගෙන නැවත නැවතත් මෙනෙහි කරමින් මේ තරහව කෝපය අපි ඇති කරගන්නවා. දූලා පුතාලට මතක ඇති ඕනතරම් අත්දැකීම් ඇති. යාළුවොත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත අවස්ථාවල්, හිත රිදිච්ච අවස්ථාවල් මේව ඕනතරම් ඔබේ ඔළුවේ ඇති දුවේ පුතේ. මේව නැවත නැවත මනසට එනකොට තමයි මේ පීඩනය අපිට ඇති වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරමු මේ සිතුවිලි එන එක අවම කරගන්න. ඒක අපිට කරන්න පුළුවන් මයින්ඩ්ෆුල්නස් තුලින්. එහෙම නැත්නම් සතිමත් වීම තුලින්. වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන මේ මොහොතේ සිද්ධ වෙන දේ මනසින් බලාගෙන ඉඳීම තුලින්. මේ අතීත මතක වගේම අනාගත නොපැමිණි අපේක්ෂා බලාපොරොත්තු අවම කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ තුල අනවශ්‍ය සිතුවිලි එන එක පාලනය වීම තුල පුදුමාකාර සැහැල්ලුවක් සතුටක් අපේ හිතට දැනෙනවා. අපේ ආවේගශීලී බව නුරුස්සන ගතිය තරහව අපේ මනසින් ඈත් වෙලා යනවා මේක දීර්ඝ කාලීනව පුරුදු කරනකොට මම කලින් සඳහන් කරලා තියෙනවා වගේ දුවේ පුතේ ඔබගේ සිරුරේ බොහෝ වෙනස්කම් ඇති කරනවා ස්ථිර වශයෙන් සිරුරේ හෝමෝන රසායනික ද්‍රව්‍ය විතරක් නෙවෙයි මොලේ සෛල එකතුල හැදිලා තියෙන පරිපත ජාල නියුරෝන ජාල මේ සියල්ලේ ලොකු වෙනස්කම් ටිකක් ඇති කරනවා ඒ වෙනස්කම් ස්ථිරයි. ඒතර ඒ ස්ථිරව සිදුවෙනා වූ වෙනස්කම් තුලින් අනාගතයේ බිහිවන වැඩිහිටියේ සාර්ථක සතුටින් ගත කරන කේන්තිය පාලනය කරගත හැකි පුද්ගලයෙක් අපට ඇති කරන්නට පුළුවන් මේ මයින්ඩ්ෆුල්නස් පුරුදු පුහුණු කිරීම තුලින්. ඔබ දන්නවද දුවේ පුතේ අපේ මොළයේ තියෙන ඇමිග්ඩලා කියලා පුංචි කොටසක්. මෙන්න මේ ඇමිග්ඩලා කියන පුංචි කොටසෙන් තමයි අපේ මේ ආවේගශීලී බව තරහ කියන එක හා සම්බන්ධ වෙලා අපි ආවේගශීලී පුද්ගලයන් බවට පත් කරන්නේ. අපි දීර්ඝකාලීනව මයින්ඩ්ෆුල්නස් සතිමත් බව පුරුදු කරනකොට මොකද වෙන්නේ? මේ ඇමිග්ඩලා කියන පුංචි කොටස ෂීන වෙලා ඉතා කුඩා බවට පත් වෙලා ඒ ක්‍රියාකාරීත්වය අවම වෙනවා. ඒ තුලින් දුවේ පුතේ අපට පුළුවන් වෙනවා අපි නොදැනුවත්වම අපේ තරහව වෛරය ආවේගශීලී බව අවම කරගන්න. ඒ නිසා අපට පුළුවන් නම් නිතර නිතර මේ මයින්ඩ්ෆුල්නස් පුරුදු කරන්න. අපි ඊයේ දවසේ කතා කළා වගේ
හැම මොහොතකම පුළුවන් පුළුවන් මොහොතවල වල ඒ ඒ මොහොතේ කරන කියන දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න. අපි කතා කළා රෑ නිින්දට ගිහිල්ලා නිින්ද යනකල් සතිමත් වෙමු කියලා. උදෑසන අවදි වෙලා පුංචි වෙලාවක් සතිමත් වෙමු කියලා. ඒ වගේම දුවේ පුතේ ඔබට පුළුවන් ඔබ කරන කියන සියලු කටයුතු වලදී ඔබ ක්‍රීඩාවක නියැලෙන වෙලාවට විනත් වැඩක යෙදෙන වෙලාවට ඔබට පුළුවන් සතිමත් වෙන්න. ඒ කරන ක්‍රියාවට මනස පිහිටුවාගෙන අනුගත වෙන්න. ඒ තුලින් ඔබට පුළුවන් වෙනවා දුවේ පුතේ දිගත් දිගට මයින්ඩ්ෆුල්නස් පුරුදු කිරීම තුළ කෝපය ආවේගශීලී බව පාලනය කරපු සැහැල්ලු ජීවිතයකට හුරු උරුමකම් කියන වැඩිහිටි පුද්ගලයෙක් බවට පත්වෙන්න අනාගතයේ දවසක. ඒ නිසා ඔබ හැමදාම අපිත් එක්ක මේ වෙලාවට එකතු වෙන්න සියත ටීවී ඔස්සේගෙන ඉන්න මයින්ඩ්ෆුල්නස් තුලින් ඔබට වාසනාවන්ත සතිමත් ජීවිතයක් ගත කරන්නට ඔබට අවස්ථාව සැලසෙවි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.